යයා ගදරගෙන ද සංඟ පාන්දරසිට හැරගෙන වන්නේ මුළු රෑම අසංකට නින්දක් ගේ දෙනැත. කෙල්ලගි ජීතයේ ලෙස ේරගෙන ඇව ගෙදර එක්කාගෙන අන්නට පුළුවන්ග ව අය දෙවියන් පවාව නොසිදරට ඇ. අසග පාන්දරමනාගෙන සරම පමණක් කැඳගෙන කාමරටාවේ. උ දෙෙම්ම මාමාට කතාක් කළයුතුේ ඒත් ඔහට මේ බව කියන්නේ එක සේද. මේ ජීවිතය යුතුකං අමාරං හෝ කළයුතු හදවතර නිවනක් දෙැලන්නේඒවේටේ. මේ ජීවිත මහදදුන් මිනිසා ඒතර ගුණමකු වියෙනනහැ. යවදක්ගෙන ගොස් හට න බ බැන්ද පසුමි බුට සැසීමක් දැනෙනු ඇත. එක්කෝ කතා නොකරම යනවයේ අසංග සිතා ගත්තේ අසග ඇඳ ඉඳගෙන ගත්තේ ජායාතුව දංජංගම දුර්ගතරනයටේ ගුඩ මෝනිිග රත්තරම් දුර්කතිනින් ආදවන්නටත් පෙරි ඡයා කතා කලායි. එමතුව කෙනතුර ඇය බලා ඉන්නට ම ඇත. පාදරි ඉඳලා ඇලගෙන ඇයි නෑමි ඇයි බව. උදෙම චුබටි අයින් කළ ගොඩක් ක්‍රරිදුනාංක ඒ විදගනට අසීරුම ආමා වේදනාවකි. දැන් ඉවරනෙනේද මං උදෙම්ම එනවා. මං නිලංකට කියල අන්ද වගන්නම්. තරා නැත්ත මාතක ඔස්පිල් ඉඳලේ අනගමන් ගමනක්කන් කොහෙද මාමවාඹොවෙන්න ඕ හෙම කරන්නේ ඇයිදැයි ඡයාදනී. මං එන්නම් හොඳ බබා. ය දුබලෙස් සිනිසුනයි. නිලංකා පාන්දර මාවේ ජයවාද ගෙදර එක්ගෙනයන් නිසායි. ඒ නිසා මයි පෙරදා හවස් සිනිමියදුම් හලකට ගොස් කෙල්ලට සෑලු සයකුත් බලවසකුත් ගත්තායි. තද චොකලට් පාට සයන් ප්‍රව් මවිින් ්ලවස් පිසුරු බට පැෑගත් බලෞවසය දුටුවනමඒ ජයයට අසන්ට තිීවේ නිලංකාට සිතනි. ජායට තිමුණනේ පුදදුමාගර හොඳ පුරුතේ ඇහතුමක් ගන්නඩ ගගේ හැම විටම නිලංකාට අඇදමක්කෝ රැගෙනවායි. කකාල ොම්මිතුරකගින් පවාය වැනි අදරයක් ලබෙෙන්න්නේ නද. යාලුකම රස විදි අු නිලංකා ඉගෙන ගත්තේ ගේ මේ පුංචි හෙළිගිනි. උද හයවද්දිී නිලංකා ඡායාළඟ උන්න අය අද මෙච්චර සතුටින් උදෙම ස කතා කලාද උදෙම සකතා කළාද ඡයා සිනාස ඉස වෙනවායි. කෙල්ල උන්න ඇරු කෙන සිද්දි අද කෙට්වීක් මේ මුණ දෙෙස බලාගනටත් දුකේ. තේබීවද කෙල්ලි නිලංකා ඇසු අයි අපි ගිහිම ඔබම අම්ම කෑම හද ලැති. අසනි පෙලා එද්දීත් ලොකු සැලකිලිනේද. ඒකනෙ බෙක් ලැබිල යනවා වගේ. එහමත් ළඟදිින් වෙයි ලේසි වෙන්න අම්බුට නිමුල්ලො නි මුලින්ම ලැබෙන්නේ කොල්ලු දෙන්නේ කේෙම අම්බවඋනොත් කළඹ ෆෙෂ එක පෙරලා යාාවම ලංඟක වචනදිගේ යමින් ඡායා පුද්මාකාර සතුරක් ඉන්දායි. දැන් මදිනවත කෙල්ලේ චුට්ටකින් අදදිමු තාමේටිබට ටිකක් කොරවෙලා වගේ අර බටේ කෙලෙේවන යකවේ මෙතුව දස මූත්‍රා පිටිකිරීම සඳ දමාතිව යුරීම්මටේගෙනෙ. අනේ ඔබට රිදින්න ඇතිනේද මට කෑත් ගැහුණ කෙල්ලි එනන් චුට්ටක් ඉඳල යඳමු. මං ඔබට තේකක් දාන්න. දිනංකා ගෙදරින් හතාගෙන කිරිතේ එකක් චයට දමාදී ඇද එකක් ගෙන ඇඳ අත්දරින් ඉඳ ගත්තායි. ඇඳ එයන්නන්නේ මොකද කෙල්ි ඉල්ලංක ඇස්සු ඇගෙන ඇදම ගරන්න ලොකියයි ම ඇතුමක් ගෙනත් ඇති බඩ හිර කරන ඇඳතුමක් එක බර අඳන්න බෑනේද දිල්ලංඟ නැගෙට ඇයගෙන ඇතුම් බෑගේ ඇද මතා ඉඳගෙන උන්ෙල්ලගේ ඔකුලමතිින් තැබවාය මේමොකදද කෙල්ලි ඇරල බලපා ජයා කෙට්ුවේග අතින් ඒ බෑගේ ඇර බැලුවා අය ඇගේ ඇස්සල්ට කඳුළු පිරණේ අනේ උඹ හොඳද උඹ පව් සහත් බැවසත් ගෙන බලමින් ජයා කඳු පිරි දෙනෙත් පිසදා ගත්තා. සර බ්ලෞ් එකක් මං ආසම්පාට මට ගෙදර ඇඳ යන්න තුමගෙනාවේ අද හොඳ දවසන කෙල්ලි දැන් මඳමු දැංගඋඹේ බඩකොර වෙලානි කෙල්ලි දැන්ඒක හරි. ටි ලංකා චායට ඇඳම ඇන්දුවේ පරිස්සමනි ශලයාකර වාටය කිසේ කුන්නේ නැත අනේ පව්බ ගොඩක් එෙට්ටු වෙලා සාෑට්ිකක් ලොකු වයේ එබෙවෙනි ට ලංක ඇඳමගත්තේ මතුගේ ඇද ඇති චයාගගේින් මින්මටේ මං කට්ටක් ගන්නම් සය ඉනල්ලා කට්ටක්ගසා නිලංකා ජාය දෙස බැලු අය. වම් මාත්තයි කෙල්ලෙ වෙන්න මෝන අලු තැඳුමට චායගගේ ලෙඩපාට නැතිව ගෝ සලුපාට මෝනටාවේ නිලංකා මෙතෙක් කියෙලා බැඳගෙන ඔඋන් ජායගේ කොන්ඩ පෙර පරිදිම උරදලෙතෙක්විීදන සැසුවාය. හර්ෂණයගේ මවටත් පියට සියල්ල කිව අඩමනි උේ පාන්දරම ඔුන්ගේ කාමරයටට අනාගෙන හර්ෂණ පුජි ජරයම්ෙන් සිදදු සියල්ල කිීවාය හර්ිණ කිි පියස් සියල අ සසුන උපක්ෂාවනි සමමාරිත් මේ සියලම් සිදුවන්නට ඇති දයිවයට අනුවේ. අයට බං කලේ ගොඩක් ලොකු ඇරදක් ඒත් තයාල මට එය කොහමත් ඔයාත් ආදරේ අයවගේ කෙනෙක් නැතිවෙච්ච ගෙන දුකයි දැනුයි දුක හිතෙන්නේ දැන් ඔක්කොම් වෙලා ඉවරණ නිචුටිතුව හර්ශිණි හිසවෙනවාය. ඇය මට කරදයක් වෙන්න ඉඩ තියන්නෑ කිව මට සංකයෝ වෙස්වා අසයි මාත් හිතන්නේ දැන්න තුොළව පවිච්චි කළ වැඩ කරන්න. අපරාධි කොල්ලා ර්ශිනග අම්ම ඇත්තරම දුක්කුවාය ඕ වැනි හොඳ බෑනගෙනෙක්ස්වාගෙනම හිතර තරම් පහසු නැත අසග පුතා අපට නැතිවුණ නෑනේ මං වූ හදපු ඒව වූටතාවම් මතකයි ඒවා ලේව ලඇති. ඕහ ඔය එහෙම කෙනෙක් එෙම අනුස්කම් කාලංග වන්නෑ ඒ කෙල්ලත් තහිංසක කෙල්ලෙක් ඔවතාත්තේ අසංග ජායට හරියාදරෙයි එම ආදරයක් විශ්වාස කරන්න තමාරුයි හර්ෂිණි කිවී අවංකවුේ. මන් එන්දට තරි දුස්කකිව්වා ඒ ගෑනි මාතෙක දෙන් තරාවෙලත ෙති ී කියකා අපි කොහොම මි තර වෙන්න. එකවරම කාමරේ දොරකඩින්ා හනිින් හර්ෂිණීත් අම්මාත්තාත්තාත් කැස්සේ හැරි බැලුවේ. ජායාාවවත්තන් කරෙන්න දරකඩ උන්න අසංකයි. තිදිනාම අසංගච්ඡායත් දෙෙස බලාවනේ හුස්මක්කත් නොගෙනනේ. මාමටයි නැන්දරයි කතා කරන්නාව. අසංග දුබල් ලෙස කීවේ. එන්න පුති අර්ශිණකිි පියා සංසුංග කීවේ අසංකච්ඡායත් දෙදිනාටම වඳන්නට පාත්තිය. ආම්මේ. ජයාගේ ශලි කරමය තුළ තුවාල එකවර පෑරිණි ඇයි එහෙම පහත්තෙදදි අල්ලාගත්තයේ හරශිණි වටතාම සනීපනෑ දරූ මමා කිවී කරුණාවනිි. ම මට ලොකුසරු මැඩමුුව මසුයි සමාවෙන්න්න ඕන. මම ජයා අඩමින් යමක් කියන්න රගියාය. උම් දැන් ඔක්කොම අමත කරල දාන්න. නොන මේ දරෝ දෙනට තේටිකක්හදන්න අසන් කඳළු පිරි නෙදින් තම් මා දෙෙස බලා උන්නේ. පුතා මාමේ. ැති කාලක මගේ කෙල්ලවත් බලාගන්න එයටත් පිරිම සෞදරකට ඉන්න එචරයි. අසංග දේසින් කදු ඇටිනිි ඊටත් ොඩා කඳුආාවේ චායාගේ දෙනෙතිනි ඇය තමා ළගමුන් හරිචිනය දෙස බැලේ පුදවාකාර තරන් දයා බරැතිවේ. නංගයමොම බලාගන්නෝ මාම මම බලාගත්ත වගේ මම කියාගන්නට ආදේ පවා සංකට කියවනේ නැත පපු හිරවීගේ බව කෑට දැන්නේ. මන් දන්නවා හොයා හෙම කරන්න මේ පුදමාකාර හමුුවුවමකි. සියල්ලම උන්නේ හදවත් බිඳගෙනනේ. අම්මට කියන මාතෙක තරාවෙන් එපා කියලා මං අයට ගොඩත් දොස් කිව්වා. මාම අම්මට ගෙවුව තම්ම මාමයික තරහාවෙන් නෑමාමේ මත් එෙමයි ටඉදෙත් මාම විතරයි හෝ අ සංග චජයගේ හිස් පිරිම කාපනින් පිටිවේ දෑසේ අන්තමට කදඳු ගුණාගෙන් එදී. ටක අඩමින් විටක සිනාසිමින් තාත්තිටක අප්‍රමාණෝ වේදනාවගේ එකේ තිසට බස්්‍රේක නැගයා හිල්ලවල් පරදිග අද හොත් සමඟ අනන්නේ කොතරම් සතුරකින්ද. ජීවිතයනු පුදුමයද ප්‍රතිපාරයක්ද. හිතාගන්න නොහැක එක් දෙයක් පමණක් ජාහයට විශවාසේ. ජීවිතය ලැබෙනදේ යනු කළ උතුම් පින්වහම් වල ප්‍රතිඵල පමණක් බවය. අපේ වර්තමානය සරසන්නේ අපේ අතීත සිතුව ලිවෙල්න්නේ. ජයා ෝගේ අත තින් අල්ලාගෙන පිටිපසනේ උුන් නිලංකාදෙ බලා සින්නවාසුනායි. ඇයි බ්වා. ගඇසවි හගේ හුණ දෙස ලායයි ඒ මහුණ දවස් ගන්නාවට පසු අද ලස්සනේ. මං මැරුවනන් න්නේේද මේ පාරි මගේ කියාගන්න ටහදේ ඇයට කියන්න නොලබනි අසංකගේ බැල්ම නිසායි. සොරිස්ොරි මේ හොඳ පාන්දරත් කියවන දවල් නේදස නිලංකා අද පිටිබස් සිට කියීවායි. ඒකනේ නිලංකා සොරිස්ොරි ඉතින් නිකං කීවේ අද ඇත්තරම අදවතර පුදුමාගර සතුරක් දැනී ඒ සතුරින් නෙමක් නැත. දවසක් මට ඇවිත් කිවා මේ එක සි තිස්හට පාර ගිය තරමක්ගේ අ්ඩාන්න කියලා දෙයන්නන්නේ කොච්චට සතුටින්ද. නිරංග කීවායි ඇත්තේ එකසි තිස්සට පාරය වැඩනු කඳළු අපොමණය. අධින් පස්සේ අන්නන්නවත් දෙයක් නෑ ජෑය අසංගගේ වාමුත පිරිිමඳ කීවායි. ඇ ආසනය පැත්තකටවී අසංග දෙසම් බලාගෙන ගියායි. හදවතර දැනෙන් නිවන අදරෑම ඇහැරි විඳගතයුතුයේ මේ රත්තරං ආදරේ කොහම මේ පපුුවෙන් දරාගන්න දෙේ තේරෙනීම නැත. ඇස්වා කටහා ඔක්කොම යන්න ඇති. නිලංකා කීවායි එහෙම වන්න ඇැත තිබේ ඒතරම් ඇස්වා වදින ආදරේකි. නිලංකා අසංග කතා කළේ නිලංකා ආසනය ඉදිරිට පැමිණ සී් දෙක අල්ලාගෙන ඉස්සරට එබුණයි. ස අපට කරපු හැම උදවගු නිලංකා මාත් මුණවාරි කරන්න ඕන නිලංකා දෙස ජයාද බලා උන්නායි. කොමන් මේ දුූපත් කෙල්ලටත් පීටක් විය යුතුය.ස් කියන්න ලංකා මන්දයක් ඉල්ලන්න සමට දෙනවද. අදම නිලංකා ටස හැමදාම් මගේ හොඳම යාලුව ෝදන්න මට ඒතිස නිිලංකා කිව දෑසල් කඳළු පුරවාගැනේ ජය දුපලාති නිලංකා වල්ලාගෙන ඇස්පිලුක්වායි මං ඔයගෙන හැමදාම් බල්වා නිලංකා හැබයි හැමදාම් අපිළංඟ ඉන්න ඕන අසංඟ කිී ආදරයණි මංසවයි ජයාවයි දාල යන්න ඇස ජයා නිලංකාගේ හිස පිළිමෙද්දි ආදරේණි. ජය වත්තං කරගෙන වානයෙන් බැස්සුවයි අසංකේ එදෙස පත්මා ලතාත් පමණන්නව නිවසාට අසල්ල සසිදර රැස්ස බලා උන්නවේ. ජය අසංකට වත්තන් වී අසල්ලාසින් දෙෙස බැලුවේ සිනා බරවයි නැන්දේ ජයා කතා කළයි දැන් සනී පයිදයි ඔවු නැන්දේ ගීං එන්නම් හොඳයි තුරුණ සරණයි පත්මාගෙන් ලතාගෙත් ඇස් දැස්සල කඳුළු පිරිී තිබුණි එක්කං ආවාම්මේ අසංක පත්මා දෙෙස බලා කීවේ රත්තරණය පිට ඇපුතේ එක්කං ඉන්න. තාට ගෙල්ල දෙස බලද්දිි හිල්ලිනි. ඇය ආශාවට ජයාගේ අතකින් අල්ලාගත්තාය. හදාහරි පින් පාටයි නේද නිලංකානගේ ඒගෙනනි ලතාක්කේ මින් නිලංකා අරඳදුන්න ස්කර්ටෙන්න් ලව් එක ලස්සනයි. ගිට ඇතු ලෙදදිල් ජායට පුදුමාකාර අමුත්තාක් දැන්නන්නේ මේ ශරග හුස්මටි පිටෝගිය ොහොතේදී තම ආත්මේ මනිවසට ආවා නොයේද. ඉඳගන්න ජාකිව අසංකටේ අසංකට සිනා නැගිෙන. ඇයි ඉනා වෙන්නේ. තාම සනීපන බා ඉඳගන්න ජයා සිනස් සුනයි මට සනීපයි. හැමම් බලාවුන්නේ ඡයා දෙසේ. අම්මා දවසර වේල් හයක් දෙන්න ඕන ම බඩු ගිෙනත් දාන්නම්. අසංග කියදි පත්මා සිනසුනේ ජය දෙස බලායි මාතිති දෙැ කොහොම් මහත් කරගන්නද කියලා. ජයා සංග දෙස බලාවන්නේ ඔයා කැවෝොත් කනවායයි කියන්න බඳුවේ. යන් පුතේ තේටික බොන්න පත්මා කතාගල අසංකටේ හු මේකේ ගෙදරට රජෙක් වෙන්න වැනි කෙනෙක් බාගන්නට කෙල්ල පුදුමාකර දුකක් විිළිබ ඇත්තේ. ඒෙත් ඒේදුක විදාාට පවු නැත මගොල්තේ මේසයක් වොගේ දාලා ජයා සතුරින් කීවාය. වා සනීපෙලා උතායක ගෙදරාප එකක තරන් ලොකු මගුලක් කොයද. ඒකනෙ ජයා ආමාරයි මෝට් බෙදන්නට ගියායි. ඒෙත් වැඩි වෙලාවා කිටගෙන ඉන්නට නොහැක. ම ඉක්මට බෙදන්න ලතා පිගාන ගත්තාය අසංග සිදේ මෙ අහිංසක ජීවිදරල් තමා කොහොම කොටස් කාරෙක් වවාද කියා. ය අම්මා කොස්කපන අරු පුස්සේ පුටුවට බරවහි බලා උුණ්‍යේ ආශයනි. අසඟ ගීියපුුසු කාමරට වී ඉන්නට චයට හිදදුන්නේ වෙනැත. ඕ නැතු ඒතරම්ම පාලුවේ. අම්මා අද හදන්නට එයන්නේ කොස්තම්බා කරවල ඔයා අලතෙල් දම බව ජය දනි තක්කා යහමින් දම හදන කරවල හොදට තම කමැති බවම්මා දන. කොස්ෙදුවට ගොඩාම්ම කන්න නරකයි හොඳදගූති. ඡය සිනාසුනයි ඇගට තමත් ඕනවට වඩා බරාහර ගැනීම අපහසේ. චුට්ටක් කන්නම්. කෝමත් ගොඩාක් කන්නට හිතක් නැත බඩ පමණන්වා හදවතත් පිරි ඇත. දුක මේ සතුර විඳගන්නට සිතුව හැටේ තුුවන්නට පණිඩක් නොහැකකය. රෑටි ඉදි්‍යාපටිකක් කදලා දෙන්නම්. අසංක දෙෙනවාම්ම ඉතින් මස් කන්න ෑනෙ හදන්න දේකුත් නෑ. මස් එපා! ජීවිදයට කන්නෑ. දෙවෙන්ට ඒතරම් පේවී යුතේ තම ගලවාගත්තේ පුදත්මාගර විපතගෙන. ඉස්වටිකක්හදන්නා. ම්. මුරුන්ග කොළ දාලා හදන්න එය ආසයි. පත්මා කොස්මුතුල දෙෙස බලා සිනස්ුනයි ආදරේ කරන්නට ගත්තිර කෙල්ලිට ඊටවඩා දයක් නැත අම් මේ පුති ්‍රීස්ටේෂන් එකට කලින් ඉතින් පුළුවන්න තාත්තර පින්දීල දන් කද දෙෙමුද. පත්මා කෙල්ල දෙස බලා සිනස්සුනයි අම්මාගේ දුවගෙත් දෙන්නාගේෙම ඇස් මුොදුවී තිබුණ හිවා ස්පරිතාලි නිදධි මන්සෝනට ගින් මල පූජා කරලාේ තාත්තට ලතා එක්ක ගියා හීනින් පෙනිපිණි මට බයවේ‍යෙබාගවා. උපොවත්තානාරාමයට දෙමු හවසකින් කතා කරන්නම්. තාත්තත්දැන් හිටියනම් මේ ජීවිත සතුරම දවස්සේ තා නැති අඩු වෙනදාරත් වඩා දෙැන් දෙෙනේ. රටක ත්ති මේ බෙල්ලංවෙල ගොස් අනියෝ මළ පූජා කරහිත සෑල්ලු කරගත්තාාව. අවසා ර්ශණයගිපියා යට කතා කළේ. පුතාගේ වැඩ කෙරන දිනයක් බල්ල මට කියන්න නංගේ ඒ එක හොඳ කරලදා. එසේකදේ රතුම හත්මික දෑසට කඳු පිරණි. ඒ මෝදේ සිට ඇයුන්නේ සැනසීමනි, අද කෙල්ලෝ ගෙදර එක්ාගෙන ගිය කරදර දස් කීපේට පසු කරදර වලින් තරමක් නිදහස්ස විය. රණතු හත්මි කාලාන්තරයකට පසුව තනිියුම් පන්සල්ට පැමින මන පූජා කර ලද සැනසිම රස වින්දායි. අම්මා කොයිද කියී මොබයිල් එකත්වාහලදාලා සසඟ ෙට කොඩ වෙදීම ඇසුයේ රන්ඳදුු ආත්මී ලස්සන්ට සිස්සනයි ම පන්සල් ගියපුද පන්සල් මේ අදිස්සේ ඒම අතිස්සිය නෑ නිකං ගිංආවා. මට කතා කලා නම් එනවනේ ඒකට කමක් නෑ ඔවත් නිදදාස්ෙලාගේ ගිහිම් මලක් පාන පූජා කරන්න මේ වෙච්ච දේවල් ඒතරන ලස්සන්ට විසඳනි දීිය බුදුුණු තුන් නිසා. අම්මගේ කතා බොරුවන් නොන බවසංකධනී. මාම මට උදේ කතා කලා. මුද යායාවත් එකගෙන මාමට කතා කරන්න ගියාම්මි මට කිව්වා ඔයා කලේ හොඳ දෙයක් මගේ හිතිී තිබ ලොකු බක් නිදස්නා පුතා අසංග අම්මා දෙස බලා සිනාසනේ සැහැල්ලවෙනි. තැන් කරද රිවරණ ෙටි ඉදලා බිස්සන්සෙක් ගෙන බලන්න ඕන. මං බලන්න අම්මේ අනතුක මහත්මී නිවසින් පිටවන අ සංගද සෑන වෙලා බලා උන්නායි. ඇයි මුළු පපෝම් නිදස් කරන සුසුමක් පිට කලාය. වානේ ලඟනම ගොස් අසංගේ යලිම්මා වෙතට ාවේ ඇයි පුතා න්සකලෙ සිනසිී අසංඟ පුංචිකුසේ දනවා අම්මාට වැන්දී රණතුක මාත්මය පහත්තිය අසකව නගිට්ටවේ දෑස්තෙත්තුව යදියී. එහෙම කොල්ලා බදාගත් රටතුක මාාත්මය ෝගේ මූුණ දරින් සිපගත්තායි. තරනා සරණයි යන්න අම්මේ කෙල්ලළංඟ ටිකක් ඉඳල එන්න පවු පාලු ඇති. එයම්ම ඉන්දියාප පාදනවලු මං අම්මට තරන් ඉන්න දුප්පත් තම්මාරත් කටපුරා අම්මේකයා කියමෙන් ඇය හඳ නිලියප ිකක් ආශාවෙන් කන තරමට අසංක නහතමානේ රණදු මාත්මයට අසඟ ගැන දැන්නේ පුදුමාකාර අයිංසක ආඩම්බරයකි.